මේ ප්‍රහාරය පාස්කු ප්‍රහාරය එල්ල වුණයින් පස්සේ ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ඇමතිවරයා විදිහටත් රටේ ජනාධිපතිවරයා විදිහට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සියලුම දින 4-5ක් ඇතුළත සියලුම දින අත්අඩංගුවට ඊළඟට දැම් වෙනතුරුත් තවදුරටත් බුද්ධ්‍යංශ වලින් හමුදාවෙන් පොලිසියෙන් පරීක්ෂා කරමින් විශාල පිරිස් තව තවත් සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම කරගෙන යනවා. ඒක නිසා මේක අර ගුණ වෙලාවේ ඉඳලා මේ වෙනතුරු විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඉදිරියේ තියෙන දිවිච්ච තව තව භයානක පිපිරීම ඇති වෙන්න තිබ්බනම් ඒවා වැළක්වුවා. ඒ අනුව අද මාස 3ක් වෙනකොට ගිය ඉරිදා දක්වා කිසිම සිද්ධියක් විශේෂයෙන් දැන් පස්සේ රට තුල ඇති වුණේ නැහැ. කිසිම බෝම්බ පිපිරීමක් හෝ වෙනත් සිද්ධියක්. ඊට පස්සේ ඒ වගේම මම කියන්න කැමති විශාල ආරක්ෂක පියවරක් ගන්නවා කරන් තියනවා ද වෙනවා. පරීක්ෂා කිරීම දැඩි කරලා තියෙනවා. ඒ වගේම අලුත් උපක්‍රම යොදලා තියෙනවා. විශාල හැමතැනකම ආරක්ෂා පිළිබඳව ඉතාම දැඩි නීති රීති ගැනලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ අයව අත්තරංගුඩ නම් ඒ අයට විරුද්ධව නීතිමයකින් නඩු කටයුතු පාරලා අවශ්‍ය කරන කටයුතු ටික කරලා තියෙනවා. ඊළඟට විනාශයට සිද්ධියට පත් වෙන ප්‍රදේශ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කොච්චකඩේ දේවස්ථානයේ මාස දෙකම ආරක් ඇතුළත පහුවෙන්ද උදේ ඉඳන් නාවික හමුදාවෙන් ගිහිල්ලා හදන්න පටන් ගත්තා. හදලා හැබැයි ඒක ජනාධිපතිතුමාගේ නියෝගයක්. ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශවලින් විසින් තමයි නාවික හමුදාවෙන් මේක කරේ. හැබැයි ජනාධිපතිතුමා ලකුණු දාගන්න ගියේ නෑ ඒකට. ගිහිල්ලා ඒක විවෘත කරන්න ගියේ නෑ. අටුව පිටියේ පල්ලිය හැදුවේ හමුදාවෙන්, යුද හමුදාවෙන්. යුද හමුදාවට උපදෙස් දුන්නේ ජනාධිපතිතුමා ඒක කරන්න කියලා. හැබැයි එතුමා ගිහිල්ලා ඒකට ලකුණු දාගන්න මේ පල්ලිය විවෘත කරන්න ගියේ නෑ. ඉතින් එතුමා එහෙම දේශපාලනේ පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මමත් ඇත්තටම ඒකට කැමති නෑ. මොකද හේතුව එතුමා ගිහිල්ලා මේ විවෘත කරන්න තිබුණා. මොකද හේතුව මේ එහෙම නේ දැන් මේ රටේ හැදිලා තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමා ඉන්නේ එතන නෙමෙයි. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ ටික කරන්න අවශ්‍ය උපදෙස් දුන්නා. ගිහිල්ලා නිරීක්ෂණ චාරිකාවල කට්ටිය ගැන කතා කරලා දැන් මොකද තියෙන තත්ත්වය කියලා හදලා ඉවර වුණා. සියොන් දේවස්ථානත් ඒ වගේ එකත් හදාගෙන යනවා හමුදාවෙම පිරිස් විසින්. ඉතින් මේ ටික හදලා නැවත යථා තත්ත්වයට මාස දෙකම හරක් තුනක් අතරත් පත් කරා. ඉතින් තව මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්න ඕන. කතා කරලා විසඳ ගැනීම තමයි මම හිතන්නේ හොඳම දේ කියලා මම විශ්වාස කරන්නේ. මොකද අපි ඉතාම දැඩි ලෙස කනගාටු වෙනවා අපේ කතෝලික ජනතාවට අත් වුණ ඉරණම පිළිබඳව. ඒ වගේම මේ රටේ සියලු දෙනාම එකට විශාල කනගාටුකින් පසු වෙන මොහොතක් අපේ පහුගිය කාලවකවානුවෙන් අදත් අපි කොහේ හරි තැනක රැස්වීමක් තියෙනවා නම් පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා වෙනුවෙන් අපේ නිහඬතාවය පළ කළා තමයි අපි කරන්නේ. ඒ නිසා අපි අපේ කතෝලික ජනතාවට ගෞරවයක් තියෙනවා. අපේ කාදිනලතුමාට අපේ විශාල ගෞරවයක් තියෙනවා. උන්වහන්සේ පිළිබඳව අපිට විශාල ආඩම්බරයක් ගෞරවයක් රට වෙනුවෙන් තියෙනවා. ඉතින් ඒ සමහර අවස්ථාවල උන්වහන්සේට ගිහිල්ලා බතුකාණ්ඩට ගිහිල්ලා හඬන්න සිද්ධ වුණා සමහරලාවට. මොකද උන්වහන්සේ සමහරලාට සමහර කාරණා පිළිබඳව මම හිතන්නේ අඩුපාඩුවක් දකින්නවා ඇති. ඉතින් මම හිතන්නේ ඒක සාකච්ඡා කරන්න කියලා අධිකාරී ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා මේක විසඳ ගන්න කියලායි මම කියන්නේ. නැත්තම් අපි මේ විදිහට අපි අතර මේ ප්‍රශ්න ඇති වුණාම මේක ඊතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි කියලායි මම විශ්වාස කරන්නේ.